ශක්க்கवाලේ සුුවత್්‍ර ග්චන්තු දේවතා සදදම්্ම முනිරජස්ස සුනතුु සගගමुක්කදං දම්මසාවන කාලු අංබදන්ታ දම්্මසාවන කාලු අංබදන්තා දම්্මසාවන කාලු අංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්න ඔබ ඉතාම ශ්‍රද්ධාවන් බලාපොරොත්තුවන්නේ ධර්මශ්‍රවනය කරන්නටයි බනාහන්නටයි. අද මේ උතුම් දේශනාවේ සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරන්නේ. නොම්බර හාරසිය දහනම්මයෙන් තුන මාකොල පදිංචි, MP රණසිංහ මහත්මා ඇතුළු පව්ලෙසිියලු දෙනාම් එකතු වෙලා නිිදේශනාව සඳහා තමන්ගේ දායිකත්වයගෙන කටයුතු කරනවා. එඇත්තන් ප්‍රධහන අරමුණු කීපයක් මුදුන් පමුණවාගනති බෙනවා. ප්‍රධහන් අරමුණ විදියට නොඇම්බර් දෙවන දිනට ද MG රණසිංහ මැතිනියගේ අසුවන ජන්මදිනය නිමිත්තෙන් එතුමියට ආශිරවාද කිරීමත් තවත් බොහෝ අරමුණු හිත්තී දරාගන තමයි මෙදේශනාවට දායකත්වේගෙන කටයුතු කරන්නේ. දැන් ධර්මශ්‍රවනය කරන්නට කාලය පින්වත්න බුද්ධ භාෂිතය යම් කෙනෙක් ජීවිතයට ගලපගත්තොත් ගලපගත්ත ශ්‍රාවකයා හාත්පස විවෘර්තවෙච්ච ආලෝකමත් කරගත්ත බුද්ධශ්‍රාවකයේ බවට පත්වේනවා. එතුට හාත්පස ප්‍රඥා අලෝකයි දල්වාගත්තා කියල කියන්නේ තමංව විමසන්න හරිම පහසුයි ආලෝකයේ තියෙන තිෙනක යම් දෙයක් සිත්සේ දැකගන්නවා වගේ හිතෙහැටයට බලාගන්න නොව බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයකුට සිත්සේ ලෝකේ දකින්න පුළුවන් ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ එක්තරා බෙලාවක බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා පුද්ගලය පැමිණ භාගයවතු වහන්සගින් ප්‍රශ්ණයක් විමසනෝ. ඒ තමයි අනේජන් මූලං දස්සාවී අත්ති පං්හේන ආගමංකිං නිස්සිතා ඉසයෝ මනුජා කන්තියා බ්‍රාහ්මනාදවානං යං්‍ය මකප්පායින්සු පුතු ඉද ලෝකේ පුච්චාමිතන් බගවා ්‍රහිමතා නිදුකාණන් වහන්ස හැම ආසාාවකින් තොරවෙච්ච හැම දේකටම මුල හඳුනාගත්ත ඔබ වහන්සේ ළඟට ආවේ ප්‍රශ්නයක් කහණ්ඩයි නිකම්මාව නමි ප්‍රශ්නයක් කහන්යි යාවි නිස්්සිිතා ඉසයෝ මනුජා කන්තියා බ්‍රාක්්මනනා දේවානං. රිෂිවරු කියන ඉති ආගමික මතවාදයක් තියන ආගමික හැදෑරීමක් තියන රිිෂිවරුයි රජවරුයි බමුණුයි මේ ලෝකයේ සියලූම දෙනා දෙවිවරුයි ඔක්කෝම එකතු වෙලා එක මිනිස් ඔක්කෝම එකතු වෙලා දෙවිවරු පූජාවට ලක් කරනවා දෙවිවරු පූජාවට ලක් කරනවා මම ඔබහන්සික අහන්නේ දැන් මේ පුද්ගලයහනෝ ම බොහන්සික අහන්නේ මොනව නිසාද මිනිස්සුම මේ විදියට දයන්ට පුදන්නේ ඔබහන්සේ බොහෝම කරුණාවවිෙන්මට පැද හද ද දැ ට එ කොට බුදු හාමුදුරු ගන පැහදීමකුත් තිබිල තියන එකයි මයාකයන්නේ අනෝජං මූලං දස්සා වී හැම ආසාවිෙන්ම තොර වෙලා හැමදේකටම මුල බවහන්සි දන්නවා. එනිසා මේ වගේ ප්‍රශ්නයක් ඔබ වහන්සේ වගේ මුනිවරේගින් ඔබහන්සේ වගේ ශාස්තෘුවරයගින් අහනික හරිම සාධාරණයි එක අතිශයේ සාධහරණයි ඒකයි ඔබවහන්සේගෙන් මෙහෙම විමස්සන්නේ ඔබවහන්සේ මට කියන්න පැහැදිලි කරන්න ඇයි මිනිස් මේ විදිට දේියන්ට පුද පූජා පවත්වන්නේ උදලාගේ මිත්‍ය දෘෂ්ටිය නිසානි කියලා බින කියයි. පලන්න බුදු කෙනෙක් පැහැදිලි කරන අූරුව. ඒකේචිමි, ඉස්සයෝ මනූජා කන්තියා, බ්‍රාක්්මනා දේවානං ය්ඥ මකපපායින්සු පුතුයිද ලෝකයේ ආසිම්මානා පුන්නක ඉත්ත භාවං ජරං සිතා යඥ මකම්පයින් සූ, සි මතාක් කරනවා රිෂිවරුයි, මිනිස්සුයි දෙබියොයි, මිනිස්සුයි, රජවරුයි බමුණොයි. ඔක්කෝම එකතු වෙලා දෙවිවරු පුදනවා තමයි. එක ඇත්ත උදලා හිතාගෙනනවා. ජරාදුකෙන් මිඳෙන්ට පුළුවන් සියලු සැපසම්පත් ලබන්ට පුළුවන් කියලා හිතාගෙන එෙහම කරන්නේ. ොද නි දෙැබල අපි වනත් මේ විද ඒක පිලිසරන පැත්තරයන්න ඕකටන මීද මේ මිනිස්සිතන්න දෙවියන්ට පූජා කර ලොක එහෙම මතවාද තියවා දෘෂ්ටි තියවාන සමරාහිතනීවි පුද පූජා කලාම දෙවියෝවත්තර උපදන්න පුුවන් කියලා. සමාරාහිතවා මේීවිදියට පුද පූජා කලාම දෙවවාවතර උපද ඉන්න පුළුවන් කියලා. එතකොට දෘෂ්ටියකට පැමිණිලායි ඒ ගොල්ලු මෙහෙම කරන්නේ ජාදකෙන් දට. සියලු සැප ලබන්ඩත් පුළුවන් එකම දේ තමයි දෙයන්ට පුදනක කියල හිතාගෙනයි හොදල හෙම කරන්නේ. ඒ කේචිමි ඉසයෝ මනූජා, කන්තියා, බ්‍රාක්්මනා, දේවානං යංච මකපා යින්සු පුතුයිද ලෝකේ. කච්චින්සුතේ බගවා යඥ පතේ අපමත්තා ආථ අපි ජාතිංච ජරංච මාරිස පුච්චිමේ ත බගවා බරූහමේ තං හොඳයි. හැ මිනිස්සුමයි හැම රජවරුයි බමුණොයි නොඒ කාකාවි මිනිසු සියලුම දෙනා. දෙවියන් පුදන්නේ ඒවිදි අදහසකින් නං. දෙවියෝ පුදනකට ඒ විදි අදහසකින් නං එහෙම පුදන්නේ. නොපමාාවම පමාවෙන්නේ නැතුවම ඒවිදියට පූජා කලාට යාග කලාට, එහම කින් එතරවට පුළුවන්ද මංගහන්නේ දැමි කවදහඒ පුද්ගල හනවා ඒම දුකින් ඉතරවන්න පුළුවන්ද ඉප දෙෙන දිරණ ලෝකින් ඔබ වහන්සේ කියනවා අයියි පූජා කරන්න එහම දුකෙන් නිදහස් වන්න කියල හිතාගෙන ඉප දෙන මැරෙන ලෝකයේ ඒ විදියට පූජා කලා කියලා ස්වාමීණී පුළුවන්ද දුකින් නිදහස් පුළුවන්ද නිදහස්ෙන් එතකට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සි සන්ති තෝමන්ති අභජ පන්ති ජහන්ති කාමාභිජපන්ති පටිච්චලාබං ේ යාජයෝග බවරාග රත්තා නාතරියන්සු ජාති ජරන්ති බහි අහගන එ ස්ොක්කෝම එකතු වෙලා දෙවියන්ට අයද හිටිය කියලාගැන දෙවියන්ට යාඥා කලා කියලා දෙට පුද පඩුරු පිදුව කියලා පළතුර වට්ටි පිදුව කියලා දට හරියන්නනම්. කාමසම්පත් කෙරෙහි පවතින ඇල්ම බැල්ම ඇති නිසායි ඔවුන් එහෙම කරකර ඉන්නේ. කාම සම්පත් කෙරෙහි පවතින ඇල්ම බැල්ම පදනම් කරගෙන තමයි විදියට කරකරගොල්ලු ඉන්නේ. දෙවියන් පුදන්නේත් ඒ අදහසින්මයි. එතකොට ඒ අය බවරාගීටම ඇලි ලතමයි මේ වැඩේ කරකර ඉන්නේ. බවරාගයටටම ඇලිලා ඒ වැඩේ කරකර ඉන්නේ. හැබැයි අහගන්න කියනවා. ඒ දෙවියන්ට පුදපඩුරු පලතුරුුවට්ටි පුද පූජා, යාගහෝම බලිබිලි පූජා කරකර හිටිය කියලා. දවසක දුකෙන් නිදහස්වෙනෑ කියනවා. කිසි දවසක දුකෙන් නිදහස්ෑ බවරාගයම මෝරා වැඩෙනවා විනා වෙනම කක්වත් වෙන්නේ නෑ. බවරාගේටමයි යුදව්ව බවරාගටමයි තල්ලු හම්බ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මෙහෙම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලාට පස්සයා ආයත් තහනවා හොඳයි ඔබවහන්සේ එහෙමනම් කියන්න තේචේ නාතරින්සු යාජයෝගා, යංචේෙහි ජාතිංච ජරාච මාරිස වහන්සි කියන්න සැබෑමටම නිදුකාණන් වහන්ස දෙවියන් පුදන හැමෝම දේව යාතිකා කර කර දෙවියන්ටම කන්නලව කර කර ඉප දෙන දිරණ මෙලොවින් එතරවීම කරන්න නැත්තං. මේ ලෝකයේ ඉපදන්න දිරෙන මැරෙන ලෝකයේ කෞුද තරණය කරන්නේ කවුදහෙම එකක් තරණය කරන්න එයාගේ ප්‍රශ්නය අතිශ්‍යය සාධාරණයි මොකද ගැටලුව ඒක නෙමයි විකල්පය කියලා කවරුහරි කෙනෙක් කිව්ොත්තහම කවරුවගිෙන කඔොඩිකිවොත් ඕක නම විකල්පය කියලා යාග අනි පැත්තටහන්ේ නම් යා විකල්පට කියන්න මේක විකල්පය නෙමේ නං විකල්පය මොකක් නෑනෑ මමත් විකල්පය දන්නේ කියලා කියනවනම් එයා සාධහරණුව ප්‍රශ්නය ලිහන කෙනෙක් නෙමෙයි මාන්නක්කාර කමට උද්දච්චකමට ප්‍රශ්නයේ දිහා බල්පු කෙනෙක්. බලන බුදුරජාණන්සකින් හනු හරි මේ ලෝකයේ පුද පූජාත් අපි තෝවා එක්ක නෙමයි දන්නේ. එන් සාපිටත් මේ වගේ කතාවක් වැදගත් නැද්ද වැදගත්. මේ ලෝකයේ පුද පූජා වත්පිිවෙත් මතම දායාද වෙලා ඉන්න එක ඔබවහන්සේ කියන විදිට අවෞෝධය කරා යන විදි නෙමයිනං. ොදයි බොහන්සේ කියන්න බලන්න අවබෝධය කරා යන ශ්‍රාවකයක් අවබෝධය කරා හිතපි හිටවාගන්නට කැමැති මනුස්සෙක් ජාතිජරා මරණ දුකෙන් ඉදහස්සෙන්ට කැමැති මනුස්සෙක් කොහොමද මේ ලෝකෙන් එතර වෙන්නේ. භාග්‍යවතුන් වහන්ස ඔබහන්සේ කියන්න කවුරු වගේ කෙනෙක් ද මේ ලෝකෙ තරණය කරන්නේ. බුදුරජණනාන්සි මතක් කරනවා අහ ගන්න කියනවා. මේ ලෝකයේ ඇතුළ වගේම පිටත් නුවනින්ම විමසා බල බල බොහම වැදගත් දෙයක් කියනවා. මොකදද සංකාය ලෝකස්මිං පරෝචරානි යස්සිංජිතන් නත්ති කුහිංචි ලෝකේ. මේ ජීවිත ලෝකය තුළ මේ ජීතය නම් ලෝකයේ මේ පෘතිවිය නෙම ග්‍රහලෝක නෙමෙයි ජීවිත ෝකය ජීවිත ලෝකයේ මොකක්ද ජීවිත ලෝකය අභ්‍යන්තර ලෝකයේ කියලකත් තියෙනවා බාහිර ලෝකය කියෙ කත් තියනවා අ්‍යන්තර ලෝකය කියෙන් රූපස්කන්දය වේදනාස්කන්දය සං්ඥාස්කන්දය සංකාරස්කන්දය විඤ්ඥානස්කන්දය මේකරකි නමොකක්ද බාහිර ලෝ අභ්‍යන්තර ලෝකය බාහිර ලෝකයකය නමකද ඇසට පෙනෙන රූප කණට ඇහෙන ශබ්ද නාසේට දැනෙන ගඳ සුවද දිවට දැනෙන රස කයට දැනෙන පහසමේ ඔක්කොම බාහිරට සම්බන්ධයි මේ අභ්‍යන්තරේයට සම්බන්ධ වෙලා ඇති වෙන බැම්ම පදනම් කරගෙන තමයි තන්නාව ඇතිවෙන්නේ මෙවයිකට ගැට ගැහෙන්නේ චන්දරාගේෙන් ගැට ගැහුණට පස්සේ ඒවා නිසාම වේදනාවද තන්නාවද උපාධනය ද භවේද ජාතිජාමරණ සෝක පරිදේව දුකදෝමන සුපයාසද ඔක්කෝම ඇතිවෙලා උඩුදුවනු. තමයි සාමාන්‍ය ලෝකයේ කතාව සාමාන්‍ය ලෝකයට අහුුවෙන ටික ඔච්චරයි. ජීවිත ලෝකයේ ඇතුළේ බුදුරජාන්ස මතා කරන ලෝකස්මින් පරෝචරාණී ය සිංජිතන් නත්ති කුහිංචි ලෝක ඇතු පිට ඇතු ලෝක පිට ලෝක ඔය අපිකිවිද පංචස්කන්ද ෝකයි ආයතන ලෝකයි මෙතනකන්. ඔය දෙක ගැන නුවනින් විම සා බලනව නන්ද දෙයි අන්ට පූජා ොකත් කමත් නෑ ුද්ධ පූජා නොකලත් කමක් නෑ. අභ්‍යන්තර ස්කන්ද ලෝකයේ නුවනින් විමසීම තියෙනවනං බාහිර ආයතන ලෝකයේ නුවෙන් විමසීම තියෙනවනම් එයා දෙයින්ට පූජනො කළට ගැටලුවක් නෑ. නුවණින් විමසා බලනවනම් සන්තෝ, විදූමෝ, අනිගෝ, නිරාසෝ, ආතාරිසෝ ජාති ජරන්ති බ්‍රූමීති මොකදද කිෙස්සි කම්පාවක් නැතුව. උපශාන්ත භාවයටම පව පත්වෙලා සන්තෝ විදුමෝ දුමදමන කෙලෙස් නැතුව කෙලෙස් දුමනෑ කෙලෙස් දුම නොමැතිව. අනිගෝ වුවදුරු මොකුත් නැතුව නිරාසෝ ආසා සිතුවිල්ලක්වත් නැතුව ආසා සිතුවිල්ලක් නැතුව. ආතාරිසෝ ජාති ජරන්ති බ්‍රමී ඒ අවබෝධය කරප එතු අවබෝධය කරා පත්වෙනවා කියල කළ යුත්තේ කුමක්ද පින්වත්න කළ යුත්තේ අන්කවර දෙයක්වත් නොව මේ ජීවිත ලෝකය ඇතුළත මෙන්ම පිටතද නුවනින් විමසා බලනික. යසිංජිතන් නත්ති කුහිංචි ලෝකයේ ඇතුළත ලෝකයි පිටත ලෝකයි පිළිබඳ යම්ශ්‍රාවකයෙක් නුවනින් විමස්සනව නං. ඒ නුවනින් විමසන කෙනට ආතාඩි සෝ ජාති ජරන්තිබරවිී මහනිනි දුමදාන් නැතුව කම්පාවක් නැතුව උපශාන්ත භාවයටම පත් වෙලා ආසා සිතුවිලි නැතුව ඒ අරහත්වයට පත්වච්ච මුනින්ද්‍රයන් වහන්සේ ඉපදෙන මැරෙන සංසාරි දුකරවර කනවා. එතකට එයාට පූජාවටි නැතුවාට කාරයක් නෑ. ලොක ලොකු මල්පූජා කරන්න බැරි වඋනාට ප්‍රශ්නයක් නෑ. ජාති දුක ජාදුක මනිමාකරගැනීම පිණි සභ්‍යන්තර ලෝකයේ ද බාහිර ලෝකයේ ද නුවනින් විමසීමක් විනා කවර දෙයක් පත් කළ යුතු දෙයක් නෑ. එහමන අපි එතන්ට තමයි පින්වත්න අපේ ජීවිතය තුළ අපේ හිත හබාගන්න අවශ්‍ය වෙන්නේ. එතු ඒබන්දුු හිත හදාගත්ත ශ්‍රාවකයකුට බුදු දහම හරියට උදව් කරනවා පින්වත්න්නේ ජීවිත අවබෝධය කර පියමන් කරන්. තොර ජීවිත අවබෝධය පරා පියමණ් කරනවානං අභ්‍යන්තර ලෝකයේ ද බාහිර ලෝකයේ ද නුවනින් විමසීම තියෙනවාවනං යා පූජාවට්ටි අරගෙන ගියා නොගයාාට කාරයක් නෑ දෙවියන් ළඟෙට නොගයාට කාරයක් නෑ හේතුව තමයි යට බයක්ද තැතිගැනීමක් ද ලොමුඩැහැගැනීමක් ද ඇතිවෙන්න මුළු ලෝකම අවබෝධ කරලා ලෝකයේ අවබෝධ කරනවා කියලා ත්‍රපිටකීම කටපාඩන් කරගන ඉන් අවශ්‍යත් නෑ. ඔක්කෝම මතක තියාගෙනින් අවශ්‍යත් නෑ. ඒවා මතකතියාගෙන ගණනී කරලා ඒවා ඉලක්කං සහිතව කටපාඩัง කරගෙනින් අවශ්‍යත්නෑ බුද්ධ දේශනාව කියන්නේ විஞ්ඥානங අනිදස්සනං අනන්ත සබතෝ පං එත ආපෝච පටවී තේජෝවාෝ නගාදති එත්ත දීගංච රත්තංance අනුන් තුූළ සුභහ සුබං එත්ත නාමාංචරූ පංච අසේසං උපරුද්ජතිී. විඤ්ඥානස්ස නිරෝධේන චිත්තේන උපරුජ්ජති එත්තේන උපරුද්ජති. එතකට ඇතු මෙතන වෙනදේ තමයි ඇතුළ ලෝකයද එලිය ලෝකයද ඉත්තාම හොඳින් වුවනින් විමසන කොට නෝණින් විමසන කොට. එතන පුද පූජාවන් මත දායාද වුණු සත්වයක් අවශ්‍ය නෑ ඒයි බුද්ධදේශනාව කියන්නේ මහනිනි මටකරන ලෝක තින උත්. ගෘෂ්ම පූජාවමී මල් පූජා කරණක පාන් පූජා කරක නමි ඇයි පලවිනි දේශනා මේ බුද්ධ දේශනාවදී මතක් කරන්නේ මහනිනි සැබෑවටම මාව පුදනුවනං සීලය තුළද සමාධිය තුළද ප්‍රඥ්ඥාව තුළද විමුක්තිය තුළද, විමුක්ති ඥාන දර්ශනය තුළද ශක්තිමත් වෙන්න කියලා මතක් කරන්නේ. එතු ඩේවා තුළ ක්තිමත් එච්ච ශ්‍රාවකයකට තමයි. අවබෝධය කරා පියමන් කරන්න පුළුවන් වෙන්නේ අවබෝධය කරා පියමන් කරන්න පුළුවන් වෙන්න. තු එහෙම අවබෝධය කරා පියමන් කරන ශ්‍රාවකයකුට තමයි දුක නිමාකරගන්න අවකාසය ලැබෙන් එබඳු දුක නිමාකරගණ්ඩ අවකාසේ ලැබෙන ශ්‍රාවකයකුට තමයි ඉදුකෙන් නිදහස් වුනා කියලා අභිමානයක් තියෙන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තෘෂ්ාව ප්‍රහීනවීමෙන් තෘෂ්නාව ප්‍රහිීන තෘෂ්ණාව කියන එක පවතින්නේ අපි තුළ පවතින අවිද්‍යා සහගත කල්පනාව නිසා මයි. තන්හාාවටත් හේතු අවිද්‍යාව. තන්ාවෙත් මුල හොයාගෙන හොයාගෙන හොයාග ගියුත් අපිට නවතින්ඩවැනි අවිද්‍යාව ළඟ අවිද්‍යාවටත් මුල හොයාගෙන ගියොත්තහෙම අවිද්‍යාවය මුල හම්බ වෙන්නේ ආශ්‍රව මත. ආශ්‍රව නිසා අවිද්‍යාවද අවිද්‍යාව නිසා ආශ්‍රවද එකින එකට එකනෙකට යැපෙනවා එකනෙකට ඇැපෙනවා දවා අම්මාද අම්මා නිසා දරුවාද යැපෙනවා වගේ පිවත් ආශ්‍රව නිසා යපෙනවා ආශ්‍රව අවිද්‍යාව නි යපෙනවා එකයි අවිද්‍යාවට මුලක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි නොකොට අවිද්‍යාපච්චය සංකාරා කියල පටිච්ච සමමුපාදි පටන්ගනි අවිද්‍යාසූත්‍රය වගේ දේශනාවල අසපුරුසය නිසා අවිද්‍යාාව වැඩනවකළ ඉතාම පැහැදිලිව පෙන්නලති නො නමුත් ගැඹුරම් බලනකොට තමාතුළමත් පවතින ආශත්‍රවයයි බලපාන්නේ තමාතුළම පවතින ආශ්‍රවයයයි බලපාන්න. ආශ්‍රවති බහම අවිද්‍යාවය පෙනවා. අවිද්‍යාවති බහම ආශ්‍රව වැඩෙන. ලස්ස දෙපැත්තට උදව් කරගන ද්කරගන හරි ලස්සන්ට යනවා ඉසරහට එතකොට තෘෂ්ණාව ප්‍රහින වීමෙන් තෘෂ්ණාව ප්‍රහිණ වන්න අවිද්‍යාව ප්‍රහහිණ වෙන්ඩ තුොර තෘෂ්ණාව ප්‍රහණී වෙන්ඩ යා දැනගණ්ඩ ඕන දෙේමකක්ද එය දැනගන්න ඕන දුක කියන්නේ මෙයයි දුක කියන්නේ මෙයයි දුක හට ගැනීම කියන්නේ මෙයි දු හටගන්නවා කියැනමි මේ දටයි දුකේ නිරෝධය කියන්නේ මෙයි දුකේ නිරෝධි කැනමිනි මේ දේටයි දුක නිරුද්ධ කීරීමේ ප්‍රතිපදාව කියන්නේ මෙයි හන්න ප්‍රතිපදාව ගෙනත් ඕන කදාගන්න දුකත් දුකේ ඇතිවීමත් දුකේ නිරෝධයත් දුක්ක නිරෝධය පිණි සාක්ෂාත් කළ යුතු ප්‍රතිපදාවත්. මෙන්න මේ කාරණහතර පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාලා. යම් කෙනෙක් තුළ නුවන පිහිටියොත්. යම් කෙනෙක් තුළ නුවන පැවැත්වොත්. යම් කෙනෙක් නුවන හදා ගත්තොත් ඒ නුවන හදාගත්ත ශ්‍රාවකයා තුළ, ුවන හදාගත්ත පුද්ගලයා තුළ පින්වත්නී භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා. එයාට තේරෙනවාමී තන්හාාව කියනක හැදෙන විදිහ. තන්හාවි විශාල විකාශනයක්තියමු. ප්‍රධාන වසින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ච තන්හාකාය වේදි තබ්බා. තන්හාවි, විදත්වය ගැෙන වබෝධය කර වෙන්නු චතාකායි තන්නාකායි හයක් තියනු කියක්ති නොද හයක් තියනු මොනවද රූපතන්නහා ශබ්ද තන්නහා ගන්ද තන්නා රස තන්නා පොට්ටබ්ද තහා දම්ම තන්නා තන්නාේ ආකාර හයක් තියනු එතකො තන්නාව ආකාරහයක් තියෙනවා ඒ ආකාරහය පදනම් කරගන පන්නත්නී තන්හාාව කියන ස්වභභාවේ උද්ගත වෙනවා එතකොට රූප තන්හාාව කිය සවභාවයක් කපි තුළ තියනවා දකින රූපය කරෙහි අපේ හිත තුළ ්‍රෘෂ්ණාව තියනෙන ශබ්ද අහන ශබ්දය කරහි අපි තුළ තෘෂ්ණාවක්තියනවා ගඳ සුවද කෙරහි අපි තුළ තෘෂ්ණාවක්ීම. රසය කරෙහි අපි තුළ තෘෂ්ණාවක්ති නවා. පහස කරෙහි අපි තුළ තුෘෂ්ණාවක්තියන. අරමුණු කරෙහි අපි තුළ තුෘෂ්ණාවක්ව එතකට, රපතන්හා ශබ්ද තන්නහා ගන්ධ තන්නහා රසතහා පොට්ටබ්ද තන්නහා දම්ම තන්නහා කියලා තන්හාව ආකාරහයක් තියනවා එතු මේ තන්හාාව ආකාරහය පදනම් කරගන මේ තහාාව ආකාරහාය පදනම් කරගන ඒ දකින තන්හා කරන දේකිරෙහි අපේ හිතේ බන්ධනයක් ඇති වෙන. ඇ කැමැත්තක් ඇති වෙනවා ඒකට අපි උපාධානය කිය රූපය කෙරෙහි තන්නා ඇති වුණ මේ රූපයකිරේ අපි තුළ ඇති වෙන පින්වත්න බොහෝමහිනයට වැඩෙනවා කැමැත්තක්ඒ කැමැත්තටන තදූපදානගේ කැමැත්තමයි උපාධනේ වෙන කක් නමින් එතව මේ උපාධානී වනාට පස්සේ උපාධනී වෙච්ච තැන තහාාව ඇති වෙලා ඒකට උපාධානී වනාම ඒ උපාධානී වෙච්චදේ නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. මුණදැහැදන්නේ විපාක පිණිස කර්ම හැදෙනවා. විපාක පිින්ස කරම හැදුනාට පස්සේ, ඒ කරම හැදිච්ච තැනක. ඉට පස්සේ තන්නාව නිසා උපාධානයවෙල උපාධානය නිසා විපාකප නිසා කර්ම හැදුනාම ඒ කරමය විසින් තමයි. නැවතත් විඤ්ඥාණය පිහිටන්න පුළුවන් විදියට ස්ථානය හදලදන්නේ. හැබැයි මේ රූපය කෙරෙහි තන්නාව හදාගන්න දෙයක් නැහැ හේතුව රූපය කෙරෙහි මොකද තන්නාවහදන්න තියෙන කියලා. තන්හාාව ඇතිවෙන රූපේ ඇත්ත කතාව දිහා බැලුවොත් රූපේ ඇත්ත දැක්කොත් රපේ පැත්තෙන් හිටගෙන යම්ශ්‍රාවකකුට රූපේ ඇත්ත දකින්න පුළුවන් වුණොත් රූපේ ඇත්ත දෙකපු තැනක පින්වත්නීඒ රූපය කර පවතින තන්නාව ගැලවිලයනවා. ශබ්දය කිරෙහි පවතින තන්නාව ඇතිවෙනකොට ශබ්දය ඇත්ත දැක්කොත්ඒ ශබ්දය දැනගන්න හි මගේ හිතේ ඇත්ත කතාව දැක්කොත් ඔබට තේරේවී ශබ්දය කියන්නත් මාරයාගේ තොන්ඩුවක් බව මේක තන්හා කළ යුතු දෙයක් නෙමෙයි කවර ආකාරයකින්ත් තන්නහාාවක් හදාගත යුතු තත්වයක් නෙමේ කියලා ඔබට තේරඉන්න පටන් ගනී ඔබට දැනන්ඩ පටන් ගනිී ශබ්දේ ඇත තේරෙන කොට දැ ශබ්ද අ් සබ්දය පින්වත්න්නේ ධාතුව විදියට දැ එකතම අපි කියන්නේ ස්කන්ද විදිට සබ්දේ මුල් කරගෙන ඇතිවෙන ක්‍රියාවලිය දකින්නට නාමරූප වසයෙන් දකින්න ආයතන වසයෙන් දකින්න ධාතු වසයෙන් දකින්න දැන් ශබ්දය අහනකොට ශබ්දය කෙරහි තන්නාව කැතිවුුණට ශබ්දය බෙදල බලන්න. මට මේ මට බැන්නාය මාව වර්ණනා කලාය කියල ඒ සබ්දය ඔස්සේ මං ඇතුළට අරගෙන ගත්ත විදිී අවුලක් තියෙනවා විනා. නිකම් සබ්දය කියන සබ්ද දාතුවත් සබ්දැන ධාතුවක් මෝලික ස්වභාව. ඒකයි සමාරලාට වෙන භාෂාවකින් අපට බැන්නත් අපේ ඇතුළි මොකක්වත් වෙන්න මොකද අපි ඒක දන්නේ නෑ. මේ දැනගැනීම පදනම් කරගන තමයි පින්වත් ඇතුළේ තන්හාමාන දිට්ටිවසියෙන් මේ ක්‍රියාවලිය උඩු දුවන්. දැම්බලන්න. ශබ්දය කියන එක ඇත්ත ප්‍රධාන වසයෙන් ධාතු විදිහට බලනකොට සබ්දය කියන ධාතුවක් නිකන් සබ්ද සටහනක් විතරයි. සබ්ද සටහන එක පැත්තකින්තියලා සෝත ධාතුුවැි සෝතධාතුවක්ති න සෝත ප්‍රසාදය ගැනීම අපි බණ කියලති නොමීට කලින් සෝතත් ප්‍රසාදයේ ක්‍රියාත්මක වෙන විදිහ. ඒ ඔස්සේ ඇතිවෙන දැනම් මාත්‍රයේ හදන විදිිය කණ විසින් කොහොමද කිය කිය ති න සෝත ධාතුුව පැත්තකින් තිබ්බොත් සද්ධ දාතුුවත් පැත්තකින් තිබබොත් සෝතදාතුුවද සද්ධ දාතුුවද පැත්තකින් තිබ්බොත් සෝතධාතුවයි සද්ධ දාතුවයි දෙපැත්තෙන් තියලා ඒක දෙපැත්තෙන් තියලා සෝත විඤ්ඥාණධාතුුවත් පැත්තකින් තියෙනවා සෝතධාතුවද සද්ධ දාතුවද සෝත විඤ්ඥාණ දහතුුවද කියන මේ ධාතු තුන්න තුම් පැත්තකින් තිබ්බොත්. පින්වත් නි කෝ තන්නාව හදාගන්න ඇතුළට ශබ්දය පදනම් කරග නැතිවෙන කෝනාම ධර්මදය මොකක් වන්න ධාතු කොටස් තුනක් තුම් පැත්තකට විසි කලාම එතන ගන්න තන්නාව හදාගන්න දෙයක් නැති බව තමන්ට තේරනවා මේවා ඉලක්කරගෙන භාවනාවක් දියුණු කරනගට තමයි මේක පැහැදිලිව පේන නිකම් බණකිවට යන්තම් පොඩ්ඩත් තේරෙන පුළුවන්. තු මේ විදියට අදදකින ලෝකයේ තුළ තන්හාාව ඇති නොවෙන විදිහට අපි කල්පනා කළොත්. එන අවුලතියන අපි කල්පනා කරන විදිහ මයි ඇතුළට ගන්න විදිහේ මයි ගැටලුවති. පවතින තත්තය තුළ නෙමෙහි ගැටලුවති. ඇතුළට ගන්න විදිහයි ගැටලුව. එනිසා මේක ඇතුළට ගනිද්දී බොහොම පරිස්සමට ඇතුළට ගන්න පුළුවන්න. ලේස ධර්මයන් උද්ගත නොවන විදිහට මේක ඇතුළට ගන්න පුළුවන්න. නිකම් ධාතු කොටස්ටිකක් ක්‍රියාත්මක වෙනවා මිසක් කවරදයක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ඔබට තේරෙන්න්නටන් ගනි. නිසා පින්වත්නී බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දේශනා කරනවා මහනිනි මේ ලෝකය තුළ මේ අත්දකින අදදැකීම් පරාසය තුළ අපි පුළුවන් තරං තෘෂ්ණාව ප්‍රහීන වෙන විදියට කල්පනා කරන්න ඕන මොකද තෘෂ්නාව කියන්නේ හැඟීමක් මෙනවිදන තු ටන්නාවතියෙනව කිය අල්ලන්ව බාහිර දේට තන්නා කරනෝකි අපි ඉම්බලා තුරුල් කරගන ඒවා පරිහරණය කලාට පින්වත්න පරිහරණය කරන දේ යථාරතය තමයි පරිහරණය කරන ද යථාරතය තමයි පින්වත්න කුමත්ත ඒ තමයි. පරිහරණය කරන දේ ඇසුරු කරගන මගේ හිත තුළ උද්ගත වන දෙයක් මිසක් තන්හාාව කියන්නේ. බාහිර රූපය මතහෝ, ශබ්දේ මතහෝ, ගඳ සුවද මසහෝ, රසේ මතහෝ, පහස මතහෝ, පවරන්ට පනවන්ට පුළුවන් දෙයක් නෙමේ. අපි ඒවට පවරාගෙන පණවාගන තෘෂ්ණ කරනවා නමුත් තන්හාාව කියන්නේ සම්පූර්ණය හැගීමක්. භාගයක් නෙමේ සම්පූර්ණයම හැකිීමක්. එතකට මේ තෘෂ්ණාව ප්‍රහීන වෙන විදිහට හිතන්නයිති. ි ඇතුේ අවුලක් කිය ඇතුලෙමයි පොට තිය නිෙලි ොයන් දෙපා පොටක්. ගැටේ ගැහිලතියන්නේ ඇතුේ ති ගැටේ ඇතුළින්න්නම් ගැහිලතියන්නේ පොටත් ඇතුලේ මයිතියන්නේ. ඒ නිසා ඇතුලේ ගැටය ලිහනවනම් පොට ඇතුලින් අල්ලගෙන පොට ඇතුළෙන් ලිහන් අයිය. ඒ ඇතුළෙන් පොට ලිහන කොට විඤ්ඥානන් අනිදස්සන තන්හාාව ප්‍රහීනවීමෙන්. දෘஷ්णාව ප්‍රීනීම விஞ்ஞානங அනිදස්සන அනන්ந்தන් ස පப ஆபෝච පටවී தேජவாන ගාදති මතරනවා ෘෂ්ණාව ප්‍රහිීනවීම தහාාව ප්‍රීන உணம தන්නාව ප්‍රීන වனவா කිය අනන්තුங ස පப. සියලු ආකාරීම් ප්‍රඥාවන් ආලෝක මත්වෙනවා කියන එක යතනතිෙන් සියලු ආකාරීම්ම ප්‍රඥාවන් ආලෝක මත්වෙනවා කියන වභාවය යතනත්වදීම එතවට ප්‍රඥාවන් ආලෝක මත්වෙන්න්න ආලෝක මත්වෙන්ට පේනවා රූපයේ ඇත්ත කතාව ශබ්දේ ඇත්ත කතාව ගඳසූදවල ඇත්ත කතාව දිවේ ඇත්ත කතාව රසයේ ඇත්ත කතාව පහසේ ඇත් කතාව මනසට ගොඩනැගෙන අරමුණුවල ඇත්ත කතාව පේන පටන්ගන්න ඇත්ත කතාව පේන පටන්ගන්න. එතුර මේ ඇත්තකතාව පේන කොට රූප ශබ්ද ගන්දරස පොට් බ දම්මවල ඇත්ත කතාව පේන කොට ඒ ඇත්තකතාව පේන තැනක පින් වත්නේ ඇත්ත කතාව පේන තැන බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා ඇත්තකතාව පේන තැනකට උන්වහන්සේ පැහැදිලි කරනවා එයායට පේනවා මෙතන සත්‍යය වසේම ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වීමත් ඇහන් රූපයේ දකින එක නිසා රූපයද ඇසද රූපය කියන පැත්ති හිටගන රූප කියන කාරණයයක් ඒ ඇහෙන් දකින රූපයේ නිසා උද්ගත වෙන නාම ධර්ම ඇතුළේ මාතුළ ඒ ඇසද රූපයේ ද සම්බන්ධ පාල වෙන හිතසාහ ඉදිරියට ඇති වෙන හැගීමොක් කොම නාම කොට හැඩියටත් ඇහින් දකින රූපයේ නිසා රපය දකිනකොට ඒ දකින රූපයේ පදනම් කරගන දකින රූපයේ පදනම් කරගන ඒ රූපයේ දැක්ම මූලික කරගන දැක්ම මෝලික කරගන පින්වත්නී එයාගේ අ්‍යන්තරය තුළ අ්‍යන්තර ක්‍රාත්මකවීම තුළ විඳීමක් චක්කු සම්පස්සජවේදනාවක් හඳුනාගැනීම රප සංඥාවක් චේතනාව කරූප සංචේතනාව රූපය නිසා සිතුවිලි හිතතුළ ඇතිවීම ස්පර්සයක් ඇසයි රූපය යහ විඤ්‍යානය තුන සංයෝගවීම ඇස ඔස්සේ ගියපු මනසිකාරයක් කියන බන්න මේ ඔක්කොම නාම ධර්ම ටිකක් තමයි ඇහැ රූපය අයි දෙක ඇතිවෙන කොට ඇති වුණේ. එතකොට ඇසයි රූප අයි රූපයට විඳීමද සංඥාවද රූප සංචේතනාවද ඉටපස්සේ රූපය සම්බන්ධ ස්පර්සවීමද චක්කු සම්පස්සේද ඒ ඔස්සේ ඇති වෙන මනසිකාරද මේ ඔක්කොමයිති නාම කොටසල්ට. රූපය දැක්කා මේරූපය මමරපය ගේ මේ රූපය තමයි මගේ ආත්මය කියල අල්ලගෙන හිටියට අල්ලන්ඩ දෙයක් නෑ කුමක් ද වුණේ නාම ධර්මටිකකුත් රූප ධර්මටිකකුත් පහලවේ මක් විනා. වෙන කුම්මන තත්වේ තත්වයක් ව තුඋත්්ගත වූ නෑ කියලා දකිින්ඩ දකින්න දකින්න ඒකැන්නේ මේක දකිනකොට තමයි පින්වත්නී මෙතන කියන්නේ අනන්තං සබ්බතෝ පබං. සියලු ආකාරයෙන් ප්‍රඥ්ඥාවෙන් ආලෝකමත්වන හැම පැත්තෙන්ම ප්‍රඥ්ඥාවෙන් ආලෝකමත්තුුණු විඤ්ඥානං අනිදස්සනං විඤ්ඥානයක් ඇතිවෙන්නේ. ඒ විஞ්ඥානය එකන සියලුම පැත්තිෙන් ප්‍රඥාවෙන් ආලෝකමත්තලා නං ඉඟම් පහන පත්තු කර ගත වගේ නෙමෙයි සුර්යාගේ රශ්මීෙන් යමක් හිත්තේ දැනගන්නවා වගේ ඉරපායා ඇති මද්ධහනක යමක් පැහැදිලිව පේනවා වගේ. ස්වල්පදේ පවා පැහැදිලුව දැකගන්නවා වගේ සියලු ආකාරෙන් අන්තර්හිතව සියලු ආකාරෙන් ප්‍රඥා විං්ා ලෝකමත් වෙලා විඤ්ඥානය. විඤ්ඥානං අනිදස්සනං අනන්තන් සබ්බතෝ පවා. සියලු ආකාරීෙන් ප්‍රභාශ්ෂන වෙලා. එත්ත ආපෝච පටවී තේජෝවායෝ නගාදති. සම්පූරණය පින්නත්නී සතර්මේ, එයාගේ විඤ්ඥානය සියලු ආකාරෙන් ආලෝකමත්වෙලා ඒකර කියන්නේ රහතන් අහසිකි විඤ්ානය එතකොට රහතන්නාන්සික විඤ්ඥානය තුළින් උනාාන්සේ දකින්නේ මේ සියල්ලු දේවල් නාමරූපධර්ම මේ සියල්ලු දේවල් ස්කඳ ධර්ම සියල්ලු දහරම ආයතන මේ ධාතු කොටස්. මේවාගේ සංයෝගයට ම මුලාවෙල සංඥාාව පල්ලා සේකඩාව වෙලතම ිනිසු ලෝක අඇතගන්න ගන සංඥ්‍යාවෙන් තුරුල් කරගන්නේ ප්‍රේම කරන්නේ ඔක්කොම කරන්නේ මේ සංයෝගයට අහුුවීම නිසා කියලා දැනගත්තර පස්සේ. එත්ත ආපෝච පටවී තේජෝවායෝනගාධතිී. එතකොට ඒ එබඳු විඤ්ඥානයක් නම් තියෙන කොහොමද අනිදස්සනයි අනන්තන් සබබතෝපබන් ප්‍රඥාවන් ආලෝකමත් වෙලා මොකක්ද ප්‍රඥාවන් ආෝකමත්තු වනේ මේ එමීතන ක්‍රියාත්මක වෙන සෑම අත්දැකීමක්ම තෘෂ්ණාව ඇති වෙන විදිහයට නොදකින විදිට ස්කන්ධධාතු ආයතන විදිහට අත්දකින්ට පුරුදු වෙලා සියලු ආකාරයීෙන් ප්‍රඥාවෙන් ආලෝකමත් එච්ච විඤඥානයක් දැන් පවත්වන්නේ ඒක රහතන් වහන්සේගේ විඤ්ඥානය එත්ත ආපෝච පටවී තේජෝවායෝ නගාදති. සතර මහාධාතුයේ විඤඥාණය පිහිටන්නේ. ආපෝච පටවී, තේජෝවායෝ නගාධති. සත්‍ර මහධාතුවයි වි්ඥානය පිහිටන්නේ එමන මතිකතියා ගන්න මේ විඤ්ඥානය සත්‍රම හධාතුවයි පිටන් යයි තෘෂ්ණාව ප්‍රහන වෙලා නැති නිසා තෘෂ්ණාව ප්‍රහාණී වෙලා නැති නිසා විඤ්ඥානය සතරමහධාතුයි පිහිටනවා. තෘෂ්ණාව ප්‍රාණය වෙලානගේ විඥානය සත්‍රමහධාතුවයි පිහිටන්නේ කොට සතර මහාධාතුී විඤ්ඥානයේ පහිටන්නේ නැත්තං පන්නත්නී විඤ්ඥානය නිබිල යනවා ඒ විඤ්ඥානයට සියුම් රූපයක් වත් පණවන්න බෑ පටවි අපතේ ජවායකනක බට හිතෙන පුළලම අපේ ඇඟවාගේ එක කියලනෑ ඊළඟට කියනවා එත් ඊළඟට කියනවා එත්ත දීගංච රස්සංච අනුම් තූලං සුභහා සුබං බබලෝවත් පිහිටන්නේ එකයි මේ කියන්නේ එත්ත දී ගංච ලස් සංච දිගරූපයක හරි කෙටිරූපයකාරි අනුන්තුූළං සුභා සුබං කුඩාරූපයක හරි මහත්රූපයක හරි සුභා සුබං ලස්සන රූපයක හරි අවලස්සන රූපා එක හරි කුම්මන ආකාරයක රූප ස්වභභයක වත්තේ විඤ්ඥානය පිහිටන්නේ ඒ විානි පිහිටන්නේ එත නාමංචරූපං්ච එතන නාමරූපයක් ක්ශේෂ නැතුව නිරුද්ධ වෙල යනවා. එත නාමංචරූපංච නාමරූප ධර්මයක් ශේෂ නැතුවම එතන නිරුද්ධ වෙල යනෝ. ති නාමරූප නිරුද්ධ වනා කියල කියන්නේ නාමරූප නිරුද් වෙච්ච තැනක පින්වත්මි එතන එතන කියනු ස්වභාවවි ගඩනගින්නේ. ආයතනගෙන ස්වභාවේ ගොඩනග නැති නිසාම සලායතනයේ නිරුද්ධවීමෙන් ඉස්පර්සය ද නිරුද්ධ වියනවා. ස්පර්සය නිරුද්ධවීමෙන් ඉස්පර්සය නිසා ඇසේ ඉස්පර්සය කණ ස්පර්සය නාසේ ස්පර්සය දිවේ ස්පර්සය කයේ ස්පර්සය මනසේ ස්පර්සය නිසා ස්පර්සය නිසා උද්ගත වෙන තත්ත්වයක් තියෙනවා ඉස්පර්සය නිසා පස්ස පච්චයාවේදන ස්පර්සය නිසා විඳීම නිරුද්ධවලලානවා. විඳීම කෙරේ යාගිහිත පිහිට න්නේෑ ඇයි අන්තර්හිතව වූ ප්‍රඥාවෙන් සියලු පැත්තිෙන් ආෝක මත්තවෙච වි්්‍යායක් මතන ්‍රාක ව. එතකොට අන්තර්හිතව පින්වත්න සියලු ආකාරයෙන් විසිරිලා විහිදිලා පවතින සියලු ආකාරෙන්, ප්‍රඥාවෙන් ආලෝකමත්වෙලා පවතින විඤ්ඥානයක් දැන් මෙතන පිහිටා තියෙන්නේ. එතකොටේ විං්ඥානය තුළ තෘෂ්ණාව ප්‍රහින වෙලා නිසා පින්වත්නී. මේ අත්දකින අත්දැකීම තුළ අදදැකීම තුළ කියලා කියන්නේ පිවත්නි දැන් මෙතන දැන් ස්පර්සේ නිරුද්ධවිම වේදන නිරුද්ධ නිසා වේදනාව කෙරෙයි ඇති වෙන සුක ආස්වාදය කරෙ හිත තන්නා කරනවාන දැ හිත ද්හා කරන්නේ ඉටසේ තන්හා කරන්න නැති තැනක තමයි තන්නාවත් එක්කම පිටිපස්සින් මේ අරියට එකකාශී දෙ පැත්වගේ නි පැත්තෙන් ෙනවානි බන්ධනය ඒ බන්ධනී නෑ තන්නාවත් තික්කයි බන්ධනී බැඳී පවතින්නේ තන්නාව නැති තැනක බන්ධනයක් නෑ අපේ හිතේ තන්නාවක් ඇති නොවිච්ච දවල් එතනම අත හැරිල න්නෙ දිට එතනම ආත්්‍ය හැරිලයනවා එ එතන එතන ම අත හැරිල න අන්න එක කියන්නේ එත්ත ආපෝච පටවී තේජෝයනග දති පටවී ආපෝතේ ජවායෝකන සතරමහධාතු තුළේ විඥාි පහිටන්නේ සතරමාධාතුව තුළ විඥානය පීට නැත් අම්මකද වෙන්නේ එත් දීගංච රස් සංච අනුන්තුලන් සුභා සුබං පින්වත් නීතන දිගරපයක් කරි ෙඩිරූපයක් රි සුම් රූපයක්කරි කුඩාරූපයක්කරි මාාතරපයක්කරි ලසන රපයකරි අවලස්සන රූපයක් කරි කිසිදු රූප සුභාවක හිත පීටන්නේ. ඒමනන් රූපලෝකවත් අරූපලෝකවත් කිසිසිීම තැනකයාගේ විත පීටන් නෑ. ඊළඟෙට කියනවා එත්ත නාංචරූ පංචාසයේ සං උපරද්ජති, නාමරූප ශේෂණැතුව නිරුද්ධ වෙලා තියෙන නිසා විඤ්ඥානස්ස නිරෝධන විඤ්ඥානයේද නිරුද්ධවීමෙන් පිරිනිිවීමෙන් එත්තේන උපරුද්ජති සියල්ලම තුළ නිරුද්ද වී යනු. සියල්ලින්ම නිරුද්ද වී යන. තුන්න මේ කතාව තේරුම්ගත්තර පස්සේ, අවබෝධය පිනිසේ ශ්‍රාවකයාගේ හිත හ සුරවාග්ඩ, අවබෝධය පැත්තරේ ශ්‍රාවකෑටගේ හිත නම් නම්ම ගණ්ඩ යාට අවකාසය ලැබෙනවා. එ බන්දුු ශ්‍රාවක භාවයක් පිිනිසාද මේ උතුම් දේශනාව උපතාර වේවාකිල අපි අධිෂ්ඨාන කරනවා. පින්වත්නී අද දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ අංක හාරසිය දහනමෙන් තුන මාකොල පදිංචි MMP රණසිංහ, මහත්මා ඇතුළු පවුලේසිියලූම දෙනා එකතු වෙලා දේශනාව සිද්ධ කරන්නේ. එMP. රණසිංහ මහත්මා ඇතුළු සියලු දෙනාටම කුසල්ලඋපකාරවේවා කායික යහපත සැලසේවා මානසික යහපත සැලසේවා නිදුක්බව නිරෝගි භාවය සුවපත් භාවය සැලසේවා ඉත්තාම ඉක්මනින් චතුරාරි සත්‍යවබෝධ කරගන්නට මේ දේශනාමී කුසල් හේතුවාසනාවේවා කෙල් අපි අදිිෂ්ඨාන කරවා. ප්‍ර විශේෂෙන්ම රණසිංහ මැතිණයට අපි ආශුරුවාද කරන්නේ. නොම්බ දෙවන දිනට එදෙන MgMP රණසිංහ මෑණියන්ගේ අසුවන ජන්ම දිනයේ වෙනුවෙන් මේ පින්කම සිද්ධ කරන්නේ. රනසිංහ මැතිනයට අසුවන ජන්ම දිනේ වෙනුවෙන් අප ශිරුවාද කරන තුමයට කායික යහපත මානසික යහපත, නිදුක් බව නිරෝගි භාවය සුවපත්භාවය සැලසේවා, දීර්ගායිශ්්‍ය සම්පත්තිය සැලසේවා, මෙලොව යහපත සැලසේවා, පරලොව සුගතිය සැලසේවා. රණසිංහ මහත්මියයට මේ ගෞතම බුද්ධ ශාසනීදිම උතුම් ධර්මාවබෝධ කරගන්ට මේ කුසල් බලවත්වේවා කියලා අධිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින දරමුණු පුුරන්ට සේත් ප්‍රර්ථනා කරන්න බලාපොරොත්තුව වෙන. රටවාසී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තුව වෙන. ස්වාමින්න් වහන්සේ වෙච්ච අපටත් සෙත් ප්‍රාර්ථනා කරන්න ඉගළු අවස්ථාවක් කරගන තියෙනවා. ගලිගමුයේ ඥානදීප ස්වාමින්න් වහන්සේ ප්‍රධාන සීල සවාරණ පුුණ්්‍ය භූමියයේ වැඩ සිටින සියලූම මහසංගරත්නයට සෙත් ප්‍රාර්ථනා කරන්න අවස්ථාවක් කරගන තිේෙන. එහැම දෙනාම ප්‍රධාන ධර්මශ්්‍රවනය කරපු ලක්වාසී ලෝකවාසී, සියලු දෙනාට මේ ධර්මදානම මේ කුසල් හේතුේවා බවගාමී ජීවිත හපත්වේ වයිතාම ඉක්මනින් චතුරාරය සත්‍යාව බෝධවේවා කිය අධිෂ්ඨාන කරනවා. මේ පරලෝග සියලු ඥාතතින්ටත් එප රනසිංග මහමීගේ නමින් මේියගියාව් අෙකුත් සියලූ ඥාති වර්ගයාටත් මීගේ දෙමවපියන් ඥාතිමිත්‍රාදීන් ප්‍රධාන මීට වසර සි තුුණකට යද මිය පරලෝග දමින්ග පුතාටත් අනුමෝදනා කරනවා. රණසිංහ මහත්මීගේ නමින් මියගගේ සියලූව ඥාතිීන්ටද. බ පැම දෙනගේ නම ියගියාව ාත න්ද මේ ුසල් ප රවෙල සරදුදග්‍යවා ලබන අමානිවන් පිනිසම දේශනමේ කුසල් හේතුවේවා කියෙ අධිෂ්ඨාන කරනවා. සියලු දෙවියන්ටත් මේ කුසල් පකාරේවා සතර රජ ර ද ප්‍රධන ස ල දි රජ මන්ඩ වලට ්‍රක් රාජ න්ඩවලට පෙනනෙන් නො පෙන හැම දෙ නාටම මේ ුසල් ලවත්ේවා සංසාර දුග්‍යවා ලබන මානනිවන් පිනිසම මේ දේශනාමේ කුසල්. ඒතුවාසනාවේවාකින් අධිෂ්ඨානයක් සියලු දෙවියන් ප්‍රධාන ඔබා ප හැම දෙනාටමත් මේ ගෞතම බුදු සසුනේදී ධර්මාව බෝධවේවාකින් අධිෂ්ඨානීම් දේශනාව නිමා කරනවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. සධර්ම ශ්‍රවනාබීලා සීවල් හෙද මේ වටිනා ස්ධර්ම දේශනාව ශ්‍රවණය කරාව සදැහවතුනේ.සිලු දෙනාගීම වටිනා කාලය කැපකොට මෙත් සිතන් යුතුව මේ. සදධර්ම දශනාව ශ්‍රමණය කරන්නට යෙදුණවා. මෙවතුන් පෙන් බල බහිමයන්න සෙලු දෙනාගේම සියල්ලු දුක් දෝමනස්සයන් දොරුවේවා නිදුක් නිරෝග අශිවාාතය ලැබේවා සෙලු දෙනාටම. මේ සංසාර ගමනින් එක්මනින්ම මෙදන්නට හැකියාව වාසනාව උදහපත්යත්වායි ්‍රාථනාය කරන්නවා. අද දායකත්වයගෙන කටිතු කරු ලබේ මේ සදධර්ම දශනාව සඳහා. නම්බර හාර්සය දහනමේන්තු වන මාකුල පදිින් චMP රනසිහ ඇතුළු පවුලේ සියලුදනා විසින් එය පෙන්වත්ත පිරිසගේ ප්‍රධහන අරමුණක් බවට පත්තු මේේ නොවඇම්බර දෙවන දිනට එදෙන HP රණසිංහ මැතිනියගේ අස වන ජන්වදිනය නිමිත්තෙන්. ඇතුමට ආශිර්වාද ප්‍රාත්ථනා කරන්නට බලාපොත් වුණ ඉතින්ඒ ආශිර්වාදය එලසම ලැබේවාඒ මෑණියන්ට මේ ආශිර්වාද බල මහිමෙන් තවත් දේර්ග කාලයක් සුජීවත්ව වාසය කරන්නට නිරෝගී සම්පත්හයම ලැබේවායි කියලා අප මේ මොක්දේ ප්‍රාත්ථනා කරනවා. සදැවතුනි අදේ සධර්ම දේශනාව නිසේ ධර්මබෝධයකෙන් යතු සිදුක්‍රාාව ගෞරහනිය දේශි ැන වහන්සේ කොළමදය මාලිකවත්ත සුධර්මමාරාමවාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාත්‍රවේදී අප පින්වත් පූචපාද හසලක සීලවිිමලස්වාමිත්‍රයන් වහන්සේට අපගේ ගෞරුවනීිය කල්‍යයන මිත්‍රයන් වහන්සේට නිදුක් මරෝගී ආශිර්වාදේල බේවායි කියල සාදුුන අධින්නිතු සිරු දෙනම ප්‍රාපනායි කරමෝ.සාධසාධෝසාධෝ ඒතු ප්‍රාතනවස් සමගින් අවසරයි සද්ධහම දේශනාවලි මාකරමින් සමගෙනයන්නට සිරු දෙනාටම සම්මා සම්බදු සරණයි.